ಬೃಹಸ್ಪತಿ ತಮೈ ಸೌರಗ್ರಹ ಮಂಡಲಿ ವಿಶಾಲಮ ಗ್ರಹಲೋಕೆ ಬೃಹಸ್ಪತಿಗೆ ಇತಿಹಾಸೆಯ ವಸರ ಬಿಲಿಯನ್ ಹತ್ತರ ದಶಮ ಪಹಕ್ ಪುರಾವಟ ವಿಹಿದೆನವ ಬೃಹಸ್ಪತಿ ಹೆದಿಲತಿಯನ್ನೇ ಸೂರ್ಯವಾಗಿ ತಾರಕಾವಕ್ ನಿರ್ಮಾಣ ವೆನ್ನೆ ಅತ್ಯವಶ್ಯಕರನ ಹೈಡ್ರೋಜನ್ ಸಹ ಹೀಲಿಯಂ ವೆನಿ ವಾಯುನ್ಗೆನ್ ಮೌನ ಬೃಹಸ್ಪತಿಟ ಸೂರ್ಯವೆನಿ ತರುವಕ್ಲೆಸ ನಿರ್ಮಾಣ ವೀಮಿಟ ತರಂ ವಿಶಾಲತ್ವಯಕ್ನು ತಿಬುನ ನಿಸ ಅತ್ಯವಶ್ಯ ವಾಯುನ್ ತಿಬುನ ಸೂರ್ಯಮೆನ್ ಗಿನಿಗೆನಿಮಿಕಟ ಲಕ್ಕುನಿ ನೆಹೆ ಬೃಹಸ್ಪತಿಗೆ ಬಾಹಿರ ಪೆನುಮ ನೆತ್ನಂ ಏ ಮತೇತಿ ವಲಾಕುಲು ಸಹ ವಿಶಾಲ ರತು ಸಲಕುನ ಬೃಹಸ್ಪತಿಗೆ ಪೃಷ್ಠೆಯ ವಾಯುನ್ ಸಹ ದ್ರವಾತರ ಅತಿವನ ಪ್ರತಿಕ್ರಿಯಾವಲ ಪ್ರತಿಫಲಯ ಮೇ ವಿಶಾಲ ರತು ಸಲಕುಣಕಿಯನ್ನೆ ಅತಿಶಯ ಬಿಹಿಸುನು ವಿನಾಶಕಾರಿ ಕುಣಾಟುವ ವೇಗೆ ಅಡಾಲ ಕಿರೀಮಟ ಭೂಮಿಯ ಕೌ ನಮೆತಿ ನಿಸ ಶತವರ್ಷ ತುನಕಟ ವಡ ಮೆಮ ಕುಣಾಟುವ ಪೆವತುನ අපි කලින් වීඩියෝ වල කිව්වා වගේම මේ කුණාටුව අධ්‍යයනය කිරීම තුළින් විද්‍යාඥයෝ තේරුම් ගත්තා රතු සලකුණේ ප්‍රමාණය ටිකින් ටික අඩු වෙනවා කියලා. රතු සලකුණ ඇත්තටම වෙන්නේ හැකිලෙන එක සහ හැඩයෙන් රවුම් වෙන එක. මේ හැකිලීමත් එක්ක කුණාටුවේ වේගය වැඩි වෙනවා කියලා ඔවුන් අධ්‍යයනය කළා. මත ලිස්සන කෙනෙක් එකතන කර කැවෙමින් විහිදා ඇති දෑත් හැකිලීමේදී වෙන්නෙත් මේ සිද්ධාන්තයමයි. නමුත් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් තේරුම් ගත්තා මේ සුළඟේ වේගයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට කුණාටුවේ උස වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. මේ මැටි බඳුන නිෂ්පාදන ක්‍රියාවලිය බලන්න. මැටි බඳුන උඩට අදිනකොට වට ප්‍රමාණය අඩු වෙනවා. කලින් සම්පූර්ණ පෘථිවිය වගේ තුන් ගුණයක පමණ පළලක් තිබුණු මේ කුණාටුව දැන් තියෙන්නේ එක පෘථිවියකට පමණ සමාන පළලක්. මේ අධ්‍යයනයන් සිදු කිරීමේදී NASA ආයතනය විසින් අභ්‍යවකාශගත කළ Voyager, Hubble සහ Juno යානාවලින් එවපු දත්ත විශ්ලේෂණය කළා. විද්‍යාඥයින් තවදුරටත් බ්‍රහස්පති ග්‍රහයාගේ රතු සලකුණේ රහස් සොයමින් වැඩිදුරටත් තොරතුරු අධ්‍යයනය කරනවා. NASA ආයතනයට අනුව වැඩි කාලයක් යන්න කලින් අපිට ඒ තොරතුරු දැනගන්නට පුළුවන් වේවි. හමුවෙමු තවත් සෞරග්‍රහ මණ්ඩලයේ විස්තර සහිත වීඩියෝවකින්. එතෙක් ඔබට සුබ දවසක්. අපි තරුවහස.